අයිබෝන් ජයන්තුක් අත බැංකුව ඉඳලා කතා කරන්නේ. බලමු දවසේ ක්‍රිප්ටෝ අප්ඩේට් එක මොන වගේද කියලා. ගොඩක් විස්තර දින අදවසියා කරන්න. අද දිනය 2023 ඔක්තෝබර් 5 බ්‍රහස්පතින්දා දවස. මේ මතක් කිරීමත් කරගෙන අපි වැඩේට බහිමු. එතකොට පාසුයි Patreon එකේ ට්‍රේඩ් කරන්න ඉන්ට්‍රස්ට් ආය සම්බන්ධ වෙන ලින්ක් එක තියෙනවා YouTube video description box එකේ. මේ පහළ තියෙන members වලින් memberships වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. වගේම මේ පහළම තියෙන US stocks day trading කියන එක ඉන්ට්‍රස්ට් ආය සම්බන්ධ වෙන්න පුළුවන්. Stock market එකේ day trading සම්බන්ධ interest එකක් තියෙනවා නම් අනිත් membership සියල්ල crypto සඳහා පමණයි. මේ membership එකට ගියාම ඔයාලට විස්තර සහිතව ඒ සියලු තොරතුරු දැනගන්න පුළුවන්. විශේෂ දෙයක් market එකේ තියෙනවා. ඒක තමයි මේ වෙනකොට fear and greed එක crypto වල 48 territory එකේ almost neutral territory එකේ තියෙන බව පේන්න තියෙනවා. නමුත් මෙතන බැලුවොත් මේ පෙන්වන්නේ stock market එකේ US stock market එකේ extreme fear region එකට reach කරලා තියෙන බව 24 දක්වා අතනම 24 හොඳයි. කලින් ඊයේ මම හිතන්නේ previous close එක 18 තිබ්බද 18න් පොඩි recovery එකක් වෙන්නනවා crypto 50වට ඉඳද්දි. මේ chart එකත් පෙන්වගෙන ගියාම ඔයාලට idea එක තේරෙනවා. මේ තියෙන S&P 500 එකේ මේ stock market එකේ fear extreme fear ආපු අවස්ථාවේ stock market එකේ තත්ත්වය මේකයි. මේ break down එක සිද්ධ වුණා. මේ වෙනකොට trending downwards. අද දවසේ තරමක් gap up වෙලා තිනවා. නමුත් market එක open වුණාම මේ තත්ත්වය වෙනස් වෙයි හැකියි. එතනින් අපි යමු bubbles වල තත්ත්වය බලන්න. මෙන්න මේකයි bubbles වල තත්ත්වය. avalanche perform කරන කාලයකට පස්සේ ආවේ TON TWT hacks වගේ tokens කීපයක්. red green mix market එකක් තියෙන. මේ pair බැලුවොත් mostly red. මේ පැය ඇතුළත තත්ත්වයක් බැලුවොත් ෆියුචර්ස් මාකට් එකේ රිෆ්‍රෙෂ් කරලා ෆියුචර්ස් මාකට් එකත් තාම ඉන්නේ රෙඩ් ටෙරිටරි එකේ. Nasdaq විතරක් තරමක් බවුන්ස් වෙනවා දවසේ. බොන්ඩ්ස් ඩවුන්, ඊට පස්සේ ස්ටොක් ඉන්ඩෙක්සස් ඩවුන්. stocks are little change Thursday after Dow snaps 3-day string of losses කියලා සඳහන් වෙනවා. මෙන්න මේක අපි economic calendar එකට දවසේ initial jobless claims release වීම නියමිතයි. උදයට අමාරු ඉස්ටර්න් ටයිම්. ඊයේ දවසේ රිලීස් වුණා වැදගත් තොරතුරු දෙකක්. එක තමයි ADP employment report එක. ADP කියනවා private jobs create කරේ 89000ක් පමණයි. forecast එක තිබ්බේ මම හිතන්නේ 1.50 ගණක් නේද forecast එක ADP ගියවර ADP මෙතන ගියවර 1.80යි. expect කරා analysts like 1.60ක්. එතකොට expectation එකට වඩා උඩින් තියෙන බව මෙතින්නේ විස්තර. අතොර ප්‍රයිවට් සෙක්ටර් එම්ප්ලොයිමන්ට් 89000 කියලා සඳහන් වෙන්නේ. රජයේ සේවා ජොබ්ස් එක ගවර්න්මන්ට් ජොබ්ස් උත් එක මේ ADP මේ රිපෝට් එකේ ප්‍රයිවට් සෙක්ටර් නැහැ. ඒ කෙසේ වෙතත් මේ සඳහන් වෙනවා මේ මාසේ තමයි we are seeing a steeping decline in jobs this month. ඉතින් මේක ෆෙඩරල් රිසර්ව් එකට මෙතන පොඩි බැලන්ස් කිරීමක් කරන්න අවශ්‍ය වුණා. එම්ප්ලොයිමන්ට් මාකට් එක වීක් කරන අතරේ ඒ කරලා තමයි ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරේ. දැන් ඒක සිද්ධ වෙමින් පවතිනවා. නමුත් මෙතන මේ බැලන්ස් කිරීම සිද්ධ නොවුනොත් දිගින් දිගටම එම්ප්ලොයිමන්ට් මාකට් එක කඩන් වැටෙනොත් ඒක නැවත වතාවක් ෆෙඩරල් රිසර්ව් එකට ෆ්‍රී මනි print කරන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙක අතර බැලන්ස් එකක් මේන්ටේන් කිරීම තමයි ෆෙඩරල් රිසර්ව් එකේ කාර්යභාරය. නමුත් එක්ස්පෙක්ට් කරපු දේ සිද්ධ වෙමින් තියෙන බව. ඒ තොරතුරු වගේම මේ තොරතුරු බලවත් වෙනවා. US economy cools off slightly. ISM EA services numbers release කරා. මේකෙත් services numbers වලින් පෙන්වුවේ මාකට් එක යම් ප්‍රමාණයකට අර aggressive growth එකේ ඉඳලා slower growth එකක් තවමත් grow වෙනවා. නමුත් slow growth එක slow වෙමින් තියෙන බව මේ picture එකත් පෙන්වනවා. මේ දින Bitcoin weekly chart එක. weekly chart එකේ Bitcoin 200 period moving average එකට ගෑවිට යටින් ඉන්නවා. දැන් අවශ්‍යයි 200න් උඩට close කරන්න weekly chart එකේ. price එක overall trending upward 50 period moving average එකට උඩින් price එක තියෙනවා. monthly chart එක බලපුවම පේනවා අපිට Bitcoin already bounce වෙන්න පටන් ගන්න තියෙනවා කියලා. මෙතන තියෙන threat එක එකම threat එක තමයි ඊට කලින් green candle එකේ bottom එක වන low එක low එක 24901 ට පහළට આવොත් දැන් candle එක ඒක තමයි risk එක. එහෙම වුණොත් නැවත පහළට මේ අවදානමක් 20000 දක්වා තියෙනවා. නමුත් මේ කැන්ඩල් එක ප්‍රීවියස් කැන්ඩල් එකට උඩින් ඉන්න තාක්කල් ඒ රිස්ක් එක මන්ත්ලි chart එකේ පේන්න නැති බව තමයි මගේ පුද්ගලික හැඟීම. ඒ වගේම මේ කැන්ඩල්ස් දෙකටම යටින් තියෙන strong support එකක් තියෙනවා. 25000 support එක මේ වෙනකොට Bitcoin price එක ඒ support එකට උඩින් ඉන්න බව පැහැදිලිවම පේනවා. 27757 දවසේ price එක. ඉතින් අපි යමු Bitcoin ගැන තව පොඩ්ඩක් කතා කරන්න. ගොඩක් තොරතුරු තියෙන trader warns Bitcoin reverse likely based on historical precedent. Make a wrecked capital can analyst can a chart at the chart tekanu Bitcoin may October tuna may breakout pattern may happen no penala kiwa make a form when on make a form on historical data ekawalapama the das pahalo Dahaname sa visituna may wedge formation neka Navavatawak may trikonavaki black line the kakdalati a ostaturim Madhaostabala neki Navavatawaki trend line neki in the la break in a plum pahala trend line neka break will have a massive move kakana udata. Right? Dina pansi the hatak palanya ostav Madhaostav dina pansi hatalis hayak. Then mevara ostawa ektening break unod dina 546 udata giyotin Bitcoin reach karan puluwan nawatat previous all time high pasu kara gihin 1.20 1.30 region එක pasu karanna puluwan. නමුත් දෙකම දෙ මේ trend line එකේ නවතවතාවක් කඩන් වැටෙන්න උනත් පුළුවන් කියන එක සමීප රූපයෙන් පෙන්වුවොත් මේ තියෙන 2019 අවස්ථාව මේ blue circle එක වට පේනවා. මෙන්න මේ blue circle එකට නවතවතාවක් ඇවිත් යන්න පුළුවන් කියන එක තමයි. කියන්නේ තුන් වතාවක් මේ trend line එක reach කළා. අතරින් වතාවේ තමයි මේක break උනේ. එවැනි දෙයක් මෙතනත් මේ වරක් සිද්ධ වෙන්න පුළුවන්. මේ දකුණු පැත්තේ දාලා තියෙන උඩ blue circle එක වලට පේනවනම් ඒක 20000 විතර mark එක Bitcoin. ඉතින් red capital කියන්නේ Bitcoin 20000ට නැවත flash crash එකක් වෙලා තමයි ඊළඟ bounce එක සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් ඒක තමයි මේ වතාවේ තියෙන අන්තර වැංගුවීම කරලා තියෙන. ඒ වගේම Coinbase දැන් මෙයා අවසානයේ කෙසේ නමුත් කියනවා Bitcoin bounce එක අනිවාර්ය සිද්ධ වෙනවා කියලා 1.50 දක්වා වුණත් එයා හැකි කියලා. ඒකම කියනවා Coinbase October has historically been a positive month for crypto. Coinbase head of institutional research උත් සඳහන් කරනවා. එතකොට පෙන්නනම් Patreon එකේ ඊය හැන්දෑවේ share කරපු swing trade එකක් මේ වෙනකොට 1 to 1.5 profit target එක reach කළා. නැවතත් price එක trending upwards. ඉතින් මේක ඔයාට මේ hourly chart එකේ trades දෙවෙනි membership එකෙන් activist කියන membership එකෙන් සම්බන්ධ වුණා නම් මෙවැනි trades උත් ගන්න පුළුවන්. crypto market cap එක බැලුවොත් මේක ඩක් දාගමු නේද මේක තත්ත්වය 1.09 trillion මේ වෙනකොටත් market එක mostly sideways and at දවසේ volume එක extremely low billion 23 බව පේනවා. Bitcoin price එක 27745 වෙනකොට Ethereum 10636 දෙකම almost sideways යන්නේ. අද දවසේ උඩම ඉන්න අයගේ gainers ලා නැහැ losers ලා ඉන්නවා. Ripple පසුගිය නඩු තීන්දුවත් එක්ක up වුණා දැන් down වෙනවා. Ripple ADA වගේම මේ move එකෙන් ගොඩක් අය profit ගන්න පාටයි. දැන් අද දවස් 752යි 1.8 close to 2% down. Solana 1% down. Cardano අද දවසේ up 2%. It was a ton coin at the 4.5 up, Polygon 4% down. When I got a Polkadot Litecoin sideways, Chainlink 2% up, Shiba Inu sideways, Avalanche 5%. It was Avalanche at the up 5%. Eva game ton coin at the close to 5% up. In top 20 Avalanche, Anka Visada quadruple Pelatina, Shiba Inu Ginut Palla in Avalanche, Shiba Inu market cap 4.255 in a quarter. Avalanche 3.6 Shiba Inu Taramaka Navata interest ekak market ticket create වෙනවා. Shiba Inu layer 2 එක Shibarium introduce කිරීමත් එක්ක Dogecoin ගැනත් නැවත කතා බහක් තියෙනවා. විශේෂයෙන්ම Dogecoin Twitter නැත්නම් X app එකට Elon Musk සම්බන්ධ කරන්න යන කතාවත් එක්ක. ඉතින් meme coins මම සාමාන්‍යයෙන් recommend කරන්නේ නැහැ. නමුත් මේවා ඔයගොල්ලන්ට දැනගන්න වැදගත් කාරණා. The Fed anticipates additional rate hike in November, no cuts until 2025. With a quarter, the Das Mulu, we see Hatharaurudema rate cut take up Balapurtu in Nohaki, Evagema, Evitaraneway, Mea Urditawa, rate hike Kakena Plankin risk. I think stock markets wet end, Mevagitanakata S&P 500 wet end, it was in Nasdaq, Mevagitanakata wet end. Dow Jones මේ වගේ තැනකට වැටෙන්න අර fear uncertainty doubt හේතු වුණා පැහැදිලිවම මේවා මේ ගාන්ට trend line කිව්වා වගේ ලස්සනට trend line එකට ඇවිල්ලා කඩන් වැටෙනවා. අර වගේ අන්සර්ටි එකක් තියෙනකොට ඒ වැනි දේවල් වීම සාධාරණයි. ඉතින් එනවා නම් මෙන්න මේ තොරතුරට BlackRock හිටපු ඩිරෙක්ටර් කෙනෙක් කියනවා SEC එක Bitcoin ETF application එක තව මාස 3ක් සහ 6ක් වගේ කාලයක් ඇතුළත approve කරන්න ලොකු chance එකක් තියෙනවා. මේක වගේම SEC මේ හිටපු BlackRock මේ දෙන්නෙක් කියන්නේ two former managing directors at BlackRock say that US approval of a spot Bitcoin ETF is basically a done deal. Make already velatiene, make Kalmarnek SEC Upay Marga Kunat, may Vade already done Kela. SEC Kavadano application Simon's application Pransi Hatagata Kaktamai approve no any. It got any higher percentage ETF Bitcoin ETF application solar Sartagate. The makeup no වැරදෙන හේතු ඉතාම අවම බව තමයි සඳහන් වෙන්නේ. Franklin Templeton කෙනෙක් fund manager කෙනෙක් මේ මෑතකදී Bitcoin spot ETF application එකක් උද්දැම ඒකේ president සහ CEO Jenny Johnson Bitcoin සම්බන්ධ කියන කාරණාව මේක unusual whales ලා මේක share කරලා තිබ්බේ. මේක තප්පර කීපයක් අහලා බලන්න මේ වෙලාව traditional institutional fund managers ලා traditional institutions නැත්නම් whales ලා කියන අය then Bitcoin gana kiyana dewak. Bitcoin is the greatest distraction from the greatest disruption that is coming to financial services. I think AI is probably the other big disruption there, but and there's so much noise around a lot of things like FTX and others, but if you bring the technology down to its core value, it does three things. One is it allows a payment mechanism. Number two, it allows smart contracts to be programmed into the token. And three, because it's a general ledger, it has a source of truth. So whoever has that token, all rights in that token are granted to that person. So if I... Adi washing meka tawera I think Bitcoin sambandha eveni watana toroturu godak me podi video clip ekak share wenawa Bitcoin gana then Bitcoin gana peni inne crypto space ekay ay nemei Bitcoin gana pini inne BlackRock, Franklin Templeton, wage traditional fund managers lage senior authorities, senior directors la meti inne evenima katawak BlackRock hitapu managing directors la Bitcoin spot ETF gana gibu katawa mewwa den institutional වලින් එන්න පටන් ගන්න තියෙනවා. ඉස්සර මේ හඩ නැගුවේ retail traders la අපි දැන් ලොකු ආය දැන් whales la අපි වෙනුවට ක්‍රිප්ටෝ මාකට් එක ඩ්‍රයිව් කරන්න පටන් ගන්න තියෙනවා. මේක හොඳ තත්ත්වයක්. හොඳ වගේම නරක තැනකට යන්න උඩත් පුළුවනි. නමුත් දැනට තත්ත්වය හොඳයි. හොංකොං පොලිස් සහ SFC එක form task force to track suspicious crypto activities amid JPEX probes SFC කියන්නේ securities and futures commission මහිතන්නේ SFC කියන්නේ securities and futures commission ඒගොල්ලෝයි පොලිසිය එකතු වෙලා මේ suspicious crypto activities money laundering වගේ ඒවා monitor කරන්න regulators ලා එකතු කරන්න වැඩ පටන් අරන් තියෙන බව තමයි මේ තොරතුරේ වාර්තා වෙන්නේ. එතන ගෙමු ash crypto දාලා තියෙන මේකට Bitcoin weekly chart looks like it follows the bullish inverse head and shoulder pattern මේ weekly chart එකේ inverse head and shoulder pattern එකක් වගේම neckline break වෙලා retest වෙලා නැවත retest වෙලා bounce වෙන සූදානම් බව මේ පහළ inset එකේ දාලා තියෙන පැහැදිලි ඡායාරූපය වගේම එකක් form වෙමින් තියෙන බව සඳහන් වෙනවා. එතනින් එනවා Alameda Research ගැන කතා කරන්න. Alameda Research sent 4.1 billion of FTT tokens to FTX before crash. මේ suspicious crypto transaction සම්බන්ධයෙන් මේ Nansen වාර්තා කරන්නේ. දැන් නඩුව already හෙන්න පටන් ගන්න තියෙනවා. මීට වඩා තොරතුරු එළියට එමින් තියෙනවා. Sam Bankman-Fried ගේ ළඟම මිතුරන් inner circle එකේ මිතුරන් Samට විරුද්ධව දැන් මේ වෙනකොට සාක්ෂි දෙන්න පටන් ගන්න තියෙනවා. මේකේ නඩු තීන්දුව සෑම් වර්ධකරු නොතින් ලිහිල්ම සිරදන්නුවම අවුරුදු 30ක් විය හැකි බවත් ඔයාලට මතක නම් පොන්සි ස්කීම් එකක් රන් කරපු බර්නි මැඩොෆ් අත්අඩංගුවට ගත්ත පසුව නඩුව අහලා හිරේට දැම්මා. බර්නි මැඩොෆ්ට ලැබුණ හිරදන්නුව මේ දීර්ඝ කාලයක් හිරදන්නුව මේ ටික අවුරුදු 150යි. එතකොට ලිහිල් සිරදන්නුවම සෑම් බැංක්මන් ෆ්‍රීඩ් ලිහිල් එකක් ලැබුණා. ඉතින් ඒක 30ක් දක්වා දුරදිග යා හැකි බව තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ කෙසේ වෙතත් දැන් දිගින් දිගටම නඩුව යනවා. Polygon co-founder connect another Polygon co-founder steps away from duties. ඇතින් ඉඳන් සපෝට් එක දෙන්න තීන්දුව කළ බව මේකත් මණ්ඩලයේ කචල් එකක්ද දන්නේ කෙසේ වෙතත් මේ තියෙන්නේ තුන් දෙනා. මේකේ වම් පැත්තේ ඉන්නේ සංජය නලිවල්, එයා තමයි දැනට ඉන්නේ. ජයින්ටි කන්නානි තමයි මැද්දේ ඉන්නේ. එයා තමයි ඔය කියන්නේ ඈත ඉඳන් සපෝට් එක දෙනවා කියලා මේ වෙනකොට මේ කෝෆවුන්ඩර් Polygon එකෙන් ඉවත් වෙලා ගිහින් තියෙනවා. තවත් Polygon news. Matic moves to highest point since August. මාස දෙකකින් නේද? August September වලින් පස්සේ ආපු highestම level එකට Matic move බව ඒ අනුව වාර්තා වෙනවා. Matic chart එක මොකකින් බලමු. US government debt grows by 275 billion in one day. රජයේ නිසි මුදල් ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා නිරන්තරයෙන් ණය බර එන්න එන්නම වැඩි කර ගන්නා බවත් දිනක් ඇතුළත බිලියන 275ක් ඇමරිකානු ගවර්න්මන්ට් එක ණය වුණ බවත් our national debt කියන අංකය දිග කොච්චර දිගුවොත් මේක ලේසි නැක්කියෝ ගන්න ට්‍රිලියන වලින් එවැනි විශාල ණය බරකට මේ වෙනකොට ඇමරිකානු ජනතාව ලක් වෙලා තියෙනවා. මේ උඩ තියෙන දීර්ඝ අංකය ට්‍රිලියන 31ක් 31 trillion 443 billion 646 million 215,210 බව සඳහන් වෙනවා. මේ ක්ලොක් එකක් මේ ලයිව් මේ ක්ලොක් එක මොනිටර් කරන්න පුළුවන්. The national debt clock in Times Square in New York. ඒකේ ඡාය රූපයක් තමයි මේ දාලා තියෙන්නේ. එතනින් අපි යමු මේ තොරතුරට. Hong Kong crypto firms launches 100 million fund aimed at Asia startups. මේ Asian crypto companies වලට support කරන්න අවශ්‍ය crypto fund එකක් ෆෝම් කරපු බව මිලියන් 100කවත් අපකමක් ඇතුව මේකේ අලුත් මේ හොංකොං එක නැවත ක්‍රිප්ටෝ හබ් එකක් වෙන ලොකු ෆයිට් එකක් දෙනවා. හොංකොං, සිංගප්පූර්, ඩුබායි, ඊට පස්සේ ලන්ඩන් මේ නගර. දැන් හොංකොං මේ අලුත් ක්‍රිප්ටෝ කම්පනීස් වලට ෆන් කරන්නත් ඔල්රෙඩි ස්ටාර්ට් කළ බව තමයි මේ වාර්තාවේ කියවෙන්නේ. මෙතින MTL එකේ Patreon එකේ ෂෙයා කරපු MTL ෂෝට් එකක් මේ වෙනකොට ප්‍රොෆිට් ටාගට් එක පැත්තට යමින් ඉන්නවා. මේක වීඩියෝ එක වීඩියෝ රෙකෝඩ් කරන්න මොහොතකට කලින් මම ෂෙයා කරපු ට්‍රේඩ් එකක්. ඉතින් ඉන්ට්‍රස්ට් නම් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් Patreon එකට ලින්ක් එක තියෙනවා YouTube video description box එකේ. 2013 බිට්කොයින් එක $100 රීච් කරපු වෙලාවේ මිනිස්සෙක් මේ content creator කෙනෙක් මේ ගැන really excited වෙලා මේ explain කරනවා. මේක අනුගේ video එකක් altcoin daily share කරලා තියෙන. hopefully මේක මට play කරන්න පුළුවන් වෙයි. මම play කරන්නම්. කෙසේ වෙතත් මේක දකින්න එක දැනගන්න එක වැඩගත්. 2013 bitcoin $100 reach කරපු අවස්ථාව. I'm right here watching history be made. Bitcoin is now up to $111. It's an all-time high, and it's continuing to rise. I've seen it break three times today. It went up to 110, and this is the highest that it's been. It's ridiculous. Bitcoin එක $111 වෙලා දවසේ එදා දවසේ 3 වතාවක් 110 රීච් කරපු බවත් තුන්වෙනි වතාවේ 110 නෙවෙයි 111ටම ආපු බවත් තමයි මේ වීඩියෝ එකේ සඳහන් වෙන්නේ 2013. Entering Ripple again, but the XRP price source as legal victory ignites bullish momentum. Ripple එක SEC එක කරපු දෙවෙනි කියන්නේ දෙවෙනි නඩුව නැත්නම් SECගේ second appeal එකත් reject වුණා උසාවියෙන්. ඒකත් එක්කම bullish momentum එක පටන් ගත්ත බව අද දවසේ පොඩ්ඩක් drop වුණත් සඳහන් වෙනවා. ඒ වගේම Brad Garlinghouse Ripple CEO කියනවා the SEC's request to file an interlocutory appeal is denied. I'm not a lawyer, but it seems the court just told the SEC, you asked me to apply the Howey test, I did, and like it or not, you lost. උසාවිය ඒ විදිහට SEC එකට කිව්ව බව තමයි මේකෙන් හැඟවෙන්නේ කියලා Brad Garlinghouse කියනවා. SEC එක අපෙන් ඉල්ලුවා Howey test එක apply කරන්න කියලා. අපි apply කරා. කැමති වුණත් නැති වුණත් ඔයා එකෙන් ලස් කියලා උසාවිය SEC එකට කිව්ව බව තමයි මේ තොරතුරෙන් හැඟවෙන්නේ කියලා Brad Garlinghouse දානවා. එතනින්ම මේ තොරතුරට සිංගප්පූරුවෙන් full payment license එක දැන් XRP එකට ලැබුණ බව මේ නඩු තීන්දුව වෙනස් වෙනත් එක්කම Ripple සම්බන්ධ මාකට් එකේ තියෙන ආකල්ප වෙනස් වෙමින් යන බව පේනවා. දැන් සිංගප්පූරුවේ fully fledged digital payment token එකක් විදියට license එකක් ලැබුණ බව Monetary Authority of Singapore එකෙන් ලැබුණ බව තමයි මේ වාර්තාවේ කියවෙන්නේ. good news එකක්. Ripple CTO කියනවා Ripple CTO ගේ තාත්තා රිපල් ගත්තේ 2014 මේ 7 ගණන් වලට තමයි මේ අපේ තාත්තා රිපල් ගත්තේ කියලා. ඉතින් මේ වෙනකොට 7.52යි ඊළඟ බුල් මාකට් එකේදී මේක ඩොලර් 3 8 7.38 ආදී වශයෙන් ප්‍රෙඩික්ෂන්ස් කරනවක් තියෙනවා. තාමත් 7.52යි බව මතක තියාගන්න. ඉතින් මේ මේ තොරතුරට මේ අවිල්ලා රිපල් නඩුවටත් සම්බන්ධ සපෝට් එකක් දෙන ලෝයර් කෙනෙක් Crypto Pro XRP lawyer John Deaton ගේ prediction එක තමයි SEC එකේ biggest loss එක තාම ආවේ නැහැ කියලා මේ වක්‍රෝ කියන්නේ Coinbase සම්බන්ධ නඩුව. ඉදිරියේදී මේ ආ දෙවෙනි appeal එක deny කරපු තීන්දුව Coinbase නඩුවට වගේම crypto වල සම්බන්ධ අනිකුත් නඩුව වලටත් support එකක් විය හැකි බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම Ripple කියනවා මේ US බැංකු වලට දැන් XRP සහ cryptocurrency අවශ්‍ය වේවි කියලා මේ SEC ෆයිට් එකේ partial victory එකත් එක්ක බැංකු රිපල් සම්බන්ධයෙන් දරන මතය වගේම ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් දරන මතය වෙනස් වෙන්න මේක ලොකු support එකක් වේවි කියලා මේ තියෙන ජෝනි ඩීටන් ලියපු post එක Twitter එකේ XRP එකේ මේ එයා කියනවා දැන් මේ දෙවෙනි තීන්දුව එන්න කලින් 140 කට chance එකක් තිබ්බා Coinbase දිනන්න දැන් නම් 150කටත් වැඩි chance එකක් තියෙනවා මේකේ Coinbase දිනන්න කියන එක තමයි ජෝනි ඩීටන්ගේ අදහස. ඒ අතරේ Coinbase Sam Armstrong alerts මේකේ තව දැන් crypto movement එකක් crypto network 40ක් එකතු වෙලා වොෂින්ටනේ නැත්නම් දේශපාලනේ ක්‍රිප්ටෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ ආයව ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඒකට අවශ්‍ය නිස්සී රෙගියුලේෂන්ස් කේන්ද්‍ර SEC එක හරහා නෙවෙයි ඩිරෙක්ට් නීති සම්පාදකයෝ මුණ ගැහිලා කතා කරන වැඩේ පෙරමුණ ආරම්භ තියෙන බව Coinbase CEO Brian Armstrong සම්බන්ධ මේ වාර්තාවේ සඳහන් වෙනවා. ඉදිරියම ෆියුචර්ස් ETF එක ලොන්ච් වුණත් වොලියුම් ලෝව ලෙවල්ස් වල තියෙන බවත් අර කියපු තරම් ලොකු එක්සයිට්මන්ට් එකක් තාමත් නැති බව තමයි මේ වාර්තාවේ කියවෙන්නේ. ඉතින් මෙන්න මේව තමයි දවස් තොරතුරු තවත් තියෙනවා මේ වගේම විනාඩි 22ක් විතර ෂෙයා කරන්න පුළුවන් ඊටත් වඩා ෂෙයා කරන්න පුළුවන් තොරතුරු ගොන්නක් තියෙනවා. මට ඉතින් දැන් කාල වේලාව වැදගත් නිසා ඔයාට වගේම මටත් තවත් වැඩ තියෙන නිසා මෙතනින් අපි හමාර කරමු. Bitcoin price එකේ hourly chart එක මෙන්න මේකයි market පටන් ගන්න තව පැයක් හරියටම තියෙනවා. මේක rounding bottom එකක් set වෙගෙන යනවා 4 hour chart එක වගේ බැලුවොත් දැන් තමයි Bitcoin price එක trending upwards මේ මොහොත වෙනකොටත් 4 hour chart එකේ price එක major moving averages තුනට මුලින් තියෙන බව ඔයාටත් පැහැදිලිව පේනවා. හොඳයි එමනම් මම වීඩියෝ කමාර කරන්නම් Patreon එකට ඉන්ට්‍රස්ට් වෙන සම්බන්ධයෙන් link එක තියෙනවා YouTube video description box එකේ තියෙන කැමති membership එකට සම්බන්ධ වෙන්න පුළුවන් channel එක subscribe කරලා help කරන්න අපිට 60000 reach කරන්න ඔයාගේ උදව් අවශ්‍යයි එමනම් වීඩියෝ එක හමාර කරනවා likes දාන්න comments දාන්න හැමෝම මතල් tweet එකේ එක්ක සුබ දවසක්